සුබ දවසක් ඔයාලා හැම දිනාටම හැමදාම වගේ ඔයාලට අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔයාලා දන්නවද මුරුංග කොළ වලින් නියම විදියට කොන්ඩෙට් ට්‍රීට්මන්ට් කරන්න පුළුවන් විදිය කොහොමද කියලා? ඉතින් අද කතා කරන්නේ මේ වීඩියෝ එකෙන් ඒ ගැන. දිගටම රැඳිලා ඉන්න අපි බලමු කොහොමද මුරුංග කොළ වලින් බෙස්ට්ම විදියට කොන්ඩෙට් ට්‍රීට්මන්ට් කරන්නේ කොහොමද කියලා. අපි හැමෝම දන්න කරුණක් තමයි මුරුංග කොළ කියන්නේ පුදුම විදියට ඖෂධීය ගුණවලින් සපුරන ශාකයක් කියලා. ඉතින් මේක විශේෂයෙන්ම ආහාරයට ගැනීම මගින් ලෙඩ රෝග රාශියකින් වැළකෙන්න පුළුවන් කියලා අපි දන්නවා. ඉතින් අපි බලමු මොනවාද මේ මුරුංග කොළ වලින් මෙච්චරම අපිට ලැබෙන බෙනිෆිට්ස් මොනවාද කියලා. අනික් කොළ වලට සාපේක්ෂව විටමින් C බහුල ශාකයක්. ඒට අමතරව ප්‍රෝටීන්, විටමින් B, කැල්සියම්, යකඩ, කොපර්, මැග්නීසියම් වැනි ගුණාංග රාශියක් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා. ඒත් එක්කම තමයි මේ මුරුංග වල තියෙන ඇන්ටිඔක්සිඩන්ට් ගුණාංගය නිසා අපිට දියවැඩියා වගේ තත්ත්වයන්ගෙන් වැළකෙන්න පුළුවන්, අධිරුධිර පීඩනය පාලනය කරගන්න පුළුවන්, රුධිරයේ තියෙන සීනි මට්ටම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ රුධිරයේ වැඩිවීමටත් මේ ශාකයේ බෙහෙවින් උපකාරී වෙනවා. ඉතින් මේ මුරුංග කොළ අභ්‍යන්තරව භාවිතා කිරීමේදී මේ වෙනකොට රටරටවල් මේකේ කැප්සූල් එක පවා මේ වෙනකොට නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් අපිට මේක අභ්‍යන්තර වගේම බාහිරව භාවිතා කිරීමේදීත් විශාල බෙනිෆිට්ස් ගොඩක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද මම ඉසකෙස් සඳහා මේ මුරුංග කොළ ආශ්‍රිතව සකස් කරගන්න හෙයා මාක්ස් එක තුළින් අපිට පුළුවන් හිසකෙස් වල ඝනත්වය වැඩි කරගන්න, හිසකෙස් වල ශක්තිමත් භාවය වැඩි කරගන්න, හෙත් එකම හිසකෙස් ගැලවී යාම කන්ට්‍රෝල් කර ගැනීමට සහ හිසකෙස් වර්ධනය කර ගැනීමට හැකියාව තියෙනවා. අපි දැන් බලමු අද කොහොමද මං මේ වටිනා මැජිකල් හෙයා මාක්ස් එක සකස් කරගන්නේ කියලා. මුලින්ම මම ගන්නවා උළුහාල් තේ හැන්දක ප්‍රමාණයක් චූටි කෝප්පයකට දාලා ඒ කෝප්ප පිරෙන වතුර එකතු කර ගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ මේක පැයක වගේ කාලයක් වහලා තියෙනවා. ඉතින් අපි දන්නවා අපේ හිසකෙස් වල තියෙන ස්කැල්ප් එක පිරිසිදු කරගන්න ගොඩාක් උපකාරී වෙන දෙයක් තමයි උළුහාල් කියන්නේ. ඉතින් මෙතනදී මම මේ හෙයා මාස්ක් එකේ තියෙන රිසල්ට් එක වැඩි කරගන්න තමයි මේ උළුහාල් එකතු කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් පැයක වගේ කාලයක් මේ උළුහාල් එක වහලා තියන්න. දැන් අපි යමු කොමාරිකා කෑල්ලක් කඩාගෙන එන්න. ඉතින් හැම ගෙදරකම අනිවාර්යයෙන්ම තිබිය යුතුම දෙයක් තමයි මේ කොමාරිකා පැලයක් කියනක. ඉතින් මොකද හැම දෙයකටම අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් කොමාරිකා කියන්නේ අපේ ඉසකෙස් වලට ගොඩාක් ලොකු වාසි රසක් ගෙන දෙන ශාකයක්. ඉතින් ඒත් එක්කම දැන් මම කලින් කතා කරා ප්‍රධානම දේ විදිහට මම මෙතනදී භාවිතා කරන්නේ මුරුංග කොළ. ඉතින් මුරුංග කොළ භාවිතා කරද්දී අනිවාර්යයෙන්ම ගොඩාක් හොඳට මේක පිරිසිදු කරලා ගන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් මේ වල චුටි චුටි සත්තු ඉන්න පුළුවන්. එතකොට අපිට අපේ රිසල්ට් එක ගන්න බැරි වෙනවා නිවැරදිව. ඉතින් මේකෙදී මම මුරුංග කොළ භාවිතා කරන්නේ, කොමාරිකා භාවිතා කරනවා, ඒත් එක්කම උළුහාල් භාවිතා කරනවා. ඊට අමතරව ඔයාලට පුළුවන් අවසානයේදී තවත් දෙයක් මම මේකට භාවිතා කරනවා. ඔයාලට ඉතින් මුරුංග කොළ හොයාගන්න එක ටිකක් අපහසු නම් ඔයාලට පුළුවන් මුරුංග පවුඩර් භාවිතා කරන්න. ඉතින් මුරුංග පවුඩර් මිලදී ගන්න පේජ් එකක් දාන්න නැත්නම් මම ඔයාලට ඩිස්ප්ලේ එකේ දාන්නම් කන්ටැක්ට් නම්බර් එකක් සහ පේජ් එකක්. ඉතින් ඔයාලට පුළුවන් ගෙදරටම ගෙන්න ගන්න මුරුංග පවුඩර්, මේ ආශ්‍රිත මුරුංග තේ, විවිධ ඖෂධීය අයිටම්ස් මේ පේජ් එකේ තියෙනවා. ඔයාලට ගිහිල්ලා ඒ පේජ් එක රිෆර් කරලි වල්ලා අවශ්‍ය දේ ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මං මුලින් සඳහන් කරා වගේ මේ මුරුංග කොළවල තියෙන මිනරල් සහ විටමින් ලබා ගැනීම තුළින් හිසකෙස් ශක්තිමත් වෙනවා. ඒ වගේම හිසකෙස් ගැලවී යාම අඩු වෙනවා. ඒත් එක්කම විටමින් A, B මගින් හිසකෙස් වර්ධනය, වගේම ස්කැල්ප් එකේ බ්ලඩ් සර්කියුලේෂන් එක වැඩි කරනවා, වගේම ස්කැල්ප් එකේ ඔයිල් ප්‍රොඩක්ෂන් එක, කියන්නේ සීබම් ඔයිල් ප්‍රොඩක්ෂන් එක උත්තේජනය හරහා ස්කැල්ප් එක නිරෝගී කරනවා. ඒ වගේම ඔමේගා 3 මගින් ස්කැල්ප් එකේ තෙතමනය රැක දෙනවා. වගේම අපේ ඩ්‍රයිනස් එක ඉස්සෝරී ඇති වෙන තත්ත්වය වලින් අපේ ස්කැල්ප් එක ආරක්ෂා කරනවා. ඒත් එක්කම අපි දන්නවා ඇලෝවෙරා කියන්නේ හිසකෙස් වර්ධනය වෙන, ඒත් එක්කම හිසකෙස් ෂයිනි වෙන, ඒත් එක්කම ස්මූත් වෙන ගොඩාක් හොඳ නැචරල් ඉන්ග්‍රීඩියන්ට් එකක් කියලා. ඉතින් ඒ නිසා තමයි අද මම මේ හෙයා මාක්ස් එකේ තියෙන රිසල්ට් එක වැඩි කර ගන්න කොමාරිකා භාවිතා කරන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මම මේ ගන්න ආකාරයට කොමාරිකා ලබා ගන්න. එහෙම නැත්නම් ඔයාලට කොමාරිකා නැත්තම් කොමාරිකා ජෙල් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒ වුණාට අපිට නැචරල්ම දේවල් භාවිතා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයිනේ. ඉතින් ඒ නිසා පුළුවන් හැම කෙනෙක්ම ගෙදර කොමාරිකා
පැලයක් හදාගන්න බලන්න. දැන් ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් පැයකට විතර පස්සේ ඔයාලට පේන උළුහාල් ඇට පොඩ්ඩක් ලොකු වෙලා උළුහාල් වල තියෙන ගුණාංග ටික වතුරට එකතු වෙලා තියෙනවා. ඉතින් දැන් යන්නේ මේ ඔක්කොම එකතු කරලා බ්ලෙන්ඩ් කරලා අපේ හෙයා මාස්ක් එක හදා ගන්න තමයි යන්නේ. මෙතනදී මුරුංග කොළ ටිකක් වැඩිපුර ගන්න එක තමයි ගොඩාක් හොඳ. ඉතින් මට තිබුණු ප්‍රමාණය තමයි මම අද ගත්තේ. ඉතින් ඒකට මම කොමාරිකා ටිකත් එකතු කරගෙන අපි සාමාන්‍යයෙන් මේක ගොඩක් thick එකට තමයි හදාගන්නේ. මොකද එතකොටනේ අපේ ඉසකෙස් වලට ගොඩාක් හොඳ විදියට හොඳ රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මෙතනදී උළුහාල් වතුර උනත් එකතු කරන්නේ හැඳි 4ක් 5ක්. ඒ කියන්නේ තේ හැඳි 4ක් 5ක් වගේ තමයි එකතු කරන්නේ. ඉතින් ඊට වඩා වැඩි ප්‍රමාණයක් එකතු කරන්න ගියොත් එහෙම අපේ මේ හදාගන්න යාමක්ස් එක දියාර වෙනවා. එතකොට මේක අපේ ස්කැල්ප් එකේ අපිට ඇප්ලයි කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා මෙන්න මේ thickness එක එන විදිහට ඔයා ඔයාගේ hair mask එක හදා ගන්න. දැන් ඉතින් මම මේකට තව දෙයක් ඇඩ් කරගන්න යන්නේ. ඉතින් ඒක අත්‍යවශ්‍යම නැහැ. ඔයාලට කැමති නම් ඇඩ් කරගන්න. ඉතින් මෙතනදී මම යෝගට් එකතු කරන්න තමයි යන්නේ. ඉතින් ඔයාලා දන්නවා යෝගට් වලත් අපේ කොණ්ඩේට ස්මූත්නස් එකක් හොඳ ලැබෙනවා. එතන ස්ට්‍රේට් ගතියක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මම මෙතනදී යෝගට් තේ හැඳි දෙකක ප්‍රමාණයක් එකතු කරනවා. ඉතින් ඔයාලට කැමති නම් මේක ඇඩ් කරගන්න පුළුවන්. නැත්නම් ඒක ඇඩ් නොකර ඉන්න පුළුවන්. ඒත් එක්කම මේක ඔයාලට මේ බ්ලෙන්ඩ් කරද්දිම එකතු කරන්නත් පුළුවන්. ඉතින් ඒක ඔයාලගේ කැමැත්තක්. මම ඉතින් මේක අවසානට තමයි ඩිසයිඩ් කරේ මම මේකට යෝගට්ත් එකතු කරගන්න. මොකද ඒකට අපේ මාගේ කොන්ටිටි ලබා ගන්න තියෙන පෝෂණේ වැඩි වෙන නිසා. දැන් ඉතින් මම යෝගට් එකත් හොඳට මික්ස් කරලා ඉවරයි. ඉතින් දැන් බලමු කොහොමද අපේ ඉසකෙස් වලට හදාගත්ත මැජිකල් හෙයා මාස්ක් එක අවසානයේ කොහොමද පේන්නේ කියලා. ඉට්ස් වව්! ලස්සන කොළපාට මැජිකල් හෙයා මාස්ක් එක මම හදාගෙන තියෙන්නේ මේ විදිහ මගේ අතේ තියෙන මේක. ඉතින් මේකට මේන් ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට මම භාවිතා කරලා තියෙන මුරුංග කොළ කියලා දන්නවා. ඉතින් අපි බලමු මේක කොහොමද මගේ හෙයා එකට මම ඇප්ලයි කරන්න කියලා. ඉතින් ඔයාලා දැනගන්න ඕන විශේෂම දෙයක් තමයි මේක ප්‍රධාන වශයෙන්ම ඇප්ලයි කරන්නේ ස්කැල්ප් එකට. ඉතින් මේකෙන් ලැබෙන බෙනිෆිට්ස් මම වීඩියෝ එක පුරාම ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් අනිවාර්යෙන් මේක ට්‍රයි කරලා බලන්න. ගොඩාක් හොඳ හෙයා මාස්ක් එකක්. මම මේක විවිධාකාරයෙන් විවිධ විදිහට ට්‍රයි කරලා බලලා තියෙනවා. ඉතින් මේකත් ගොඩාක් හොඳ හෙයා මාස්ක් එකක්. ගොඩාක් හොඳ බෙනිෆිට්ස් ලබා ගන්න පුළුවන්. ඉතින් යමු මාත් එක්ක මේක ඇප්ලයි කරන්න. මොන දේ කොණ්ඩෙට කරන්න ගියත් කොණ්ඩෙ පීලන එක අනිවාර්යෙන්ම වැදගත්. ඉතින් දැන් අපි යමු කොණ්ඩෙ පීලන්න. වදිනකොට
ස්කැල්ප් එකටම මේක ඇප්ලයි වෙලා තියෙන කියලා මට දැනෙලා තියෙන්නේ. මොකද මම ඇඟිලි තොඩු වලින් තමයි මේ ස්කැල්ප් එකටම මේක ඇප්ලයි කරේ. Subscribe කරලා දැන් ලයින් එක. ආයෙත් දවසක හමු වෙමු.